සිය බස සිය බස සිය හඬ සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සිය හඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන පොතක් කෙන පතක් කියවීමෙන් මිනිසා පිප්පුල් වේ. ජීවිතය යනු ජීවත් වීමෙන් මුගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙත්තක් උගත හැකි වේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියහඬ අපේ වැයම පොතක් ගැන බතක් වේ. පොතක් ගැන බතක් ඔබට හිතැති ඔබ හිතැති ඔබේම ආදරණීය අන්තර්ජාල රේඩියෝව සියහඬ අකුරු ලියන්නන්ගේ අඩ හෝරාව පොතක් ගැන බතක් ආදරණීයම සියහඬේ සොඳුරු නවාතැන් පොළ පොතක් ගැන බතක් වැඩසටහනත් එක්ක එකතු වෙන්න අදත් ඈත දුර රටක කෙනෙක් ඇවිත් ඉන්නවා අපිත් එක්ක ආයුබෝවන් බෝවන් සියහඬ බොහොම දුර සයුරු හතක් ඈතර ඉඳලා ඇවිල්ලා ඉන්න මේ ඔබ කවුද? නම තක්ෂිලායක නායක මම ඉපදුනේ ලංකාවේ ඉස්කෝලිකියේ කෑගල සාන්ත ජෝසප් මාලිකා මහාවිද්‍යාලයේට මම දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ ෂෙෆීල්ඩ් වල මම කෙනෙක් කියනවා නම් මම හරි අහම්බෙන් ලියන්න ආවෙ කෙනෙක් අපි ඉස්සරහට ඉතින් ඒක ගැන ඉස්සරහට තියෙන ප්‍රශ්න වලින් කතා කරමු තක්ෂිලායක නායක පදිංචි එංගලන්තේ තක්ෂිලා ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන විස්තරයක් දැනගන්න අපි කැමතියි. මේ ක්ෂේත්‍රයට ආවේ නම් හරිම හම්බෙන් තාමත් මට හිතාගන්න බැයි ඒක පටන් ගත්ත විදිහ. කෙටියෙන් කියනවා නම් මම 2017 සහ 2018 කියන වසරවල දරු බොහොම දරුණු විදිහට ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදයේ කියන රෝගයෙන් පෙළුණු කෙනෙක්. එතකොට එහෙම බෙහෙත් ගන්න කාලේ ඒ විෂාදයේ රෝගයට බෙහෙත් ගන්න කාලේ මට ප්‍රතිකාර කරපු වෛද්‍යවරිය කේට් විලියම්ස් අය තමයි මට කිව්වේ හිත සංසුන් වෙන දෙයක් කරන්න පටන් ගන්න පුළුවන් එක තැනක ඉඳලා කරන්න පුළුවන් දෙයක් හිත සංසුන් කරගන්න පුළුවන් දෙයක් භාවනා කරන්න වගේ මට භාවනා කරන්න හරි අමාරුයි මේ දවස්වල. ඉතින් ඇය තමයි මට යෝජනා කරේ කේක විනෝදාංශ මට ආයෝජනා කරා. ඇය යෝජනා කරපු විනෝදාංශ වලින් මම try කරේ ලිවීම. ඉතින් මම හිතන්නේ මම එහෙම තමයි පටන් ගත්තේ. මට අදටත් හිතාගන්න බෑ මම පොතක් එළි දක්වන තැනට වගේ ආවයි කියන එක. කොහොම හරි හරි අහම්බයක්. එහෙම හිතලා බලලා ලියන්න ගත්ත ලිවීමක් නෙමෙයි. ලදලියන්නේ සීන අතරේ
මේ ඔබගේ කුරුඳුල් පොතද එහෙම නැත්නම් ඔබ මීට පෙර පොත් ප්‍රකාශ කරලා තියනද මේ කිරුළු කියන්නේ මගේ දෙවැනි මුද්‍රිත නවකතාව පළවෙනි එක තමයි සිතංගන පොතක් ලියන්න පොළඹවපු හේතුවක් තියෙන්න පුළුවන් ලේඛකෙකුට හෝ ලේඛිකාවකට සමහර වෙලාවට ඒ පොත පිටිපස්සේ තියෙන ඒ කතන්දරේ හුඟක් දීර්ඝකක් වෙන්නත් පුළුවන් බොහොම ඈත කාලයකට දිවෙන්නක් වෙන්නත් පුළුවන් ඇත්තම තක්ෂිලා මේ පොත ලියන්නත් ඔබව පොළඹ මොකක් හරි හේතුවක් තියෙනවද? මේ කිරුළු ලියන්න පෙළඹවපු හේතුව තමයි ඒ දවස්වල මම සෑහෙන සමහර දේවල් වලින් ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ ඇතුලේ සිද්ධ වෙන සමහර දේවල් වලින් ෂොක් වෙලා හිටියේ. එතකොට ඒ දේවල් වලට ගොඩක් ඒ වකවානුවේ කියන්නේ 2000 මම හිතන්නේ මේ කිරුළු මම Facebook එකේ ලිව්වේ 2018 19 වසර වල ඒ දෙක ඇතුළත මට හරියටම මතක නැහැ කොයි අවුරුද්දද කියලා. හැබැයි ඒ දවස්වල මම සමහර දේවල් දැකපු දේවල් සමාජය ඇතුළෙන් දැකපු දේවල් සමහර ගෑන් ළමයි ජීවිතේ කැමැත්තෙන් නාස්ති කරගන්න දේවල් දැකලා අහම්බෙන් ඒ දේවල් එකතු කරලා එහෙම ලිව්වනව කතාවක් විදිහට තමයි අහිමි කිරුළු. ඉතින් මොකද ඒ කාලයක් තිබුණා ලංකාවේ හරි ලේසියෙන් මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්. හරි ලේසියෙන් නිලියක් වෙන්න පුළුවන්. ඒ අයිට ඉගෙන ගන්න ඕනේ යාලා හරි ලක්ෂරි ලයිෆ් එකක් ගෙවනවා කියලා වගේ දෙයක් ඔළුවට දාපු කාලයක් තිබ්බා ලංකාවේ. ඒක නෙමෙයි ඒක එක ජීවිතේ නෙමෙයි. ඒක ගැන තමයි මට ලියන්න ඕනේ. ඉතින් මම ඒ දවස්වල දැකපු බලාගෙන හිටපු ජීවිත හතරක කතාවක් එකට එකතු කරලා එක චරිතයක් හදලා ලියපු නවල් එකක් තමයි අහිමි කිරුළු කියන්නේ. ඒක තමයි හේතුව අහිමි කිරුළු මගේ අතින් ලියපු. පොතක් ප්‍රකාශනය කරනකොට ඒක ක්‍රම දෙකකට කරන්න පුළුවන් නේ. එකක් කතෘ ප්‍රකාශනයක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අපේ පොත ප්‍රකාශන සමාගමකට බාර දීලා ප්‍රකාශන සමාගමකින් නිකුත් කරන පොතක් හැටියට නිකුත් කරන්න. තක්ෂිලා ඔබේ පොත ඔබ විසින් කරපු කතෘ ප්‍රකාශනයක්ද? එහෙම නැත්නම් ඔබ කොමක හෝ පිළිගත් ප්‍රකාශන සමාගමකට දීලා කරපු එකක්ද? කිරුළු කතෘ ප්‍රකාශනයක්. පොතක් දැක්ක ගමන් අපිට පේන්න තියෙන පොතේ කවරෙක. ඉස්සෙල්ලාම හැයන්නේ පොතේ කවරෙට. ඉතින් පෞද්ගලිකවම මමත් හිතන දෙයක් තමයි පොතක කවරයක් ඊටාම ලස්සනට සිත්ට ගන්නා සුළු විදියට සුන්දරව තියෙන්න ඕන. ඒ වගේම පොතක අභ්‍යන්තරයේ පොතේ කවරෙන් යම් තරමකට හෝ පිළිඹිබු වෙන්න ඕන කියන එක. ඔබේ පොතේ ලස්සන කවර නිර්මාණයක් තියෙනවා තක්ෂිලා. කවුද මේ තරම් ලස්සනට මේ තරම් නිර්මාණශීලීව ඔබේ පොතේ කවර නිර්මාණය කළේ?
කවර නිර්මාණය කරේ නලින් පීරිස් මල්ලි මල්ලිත් අපි වගේම ශේෂ්ත්‍රේ ඉඳන් නව කතා ලියන කෙනෙක් ඉතින් මේ වෙලාව මල්ලි උටත් ස්තුති කරන්න මම අවස්ථාවක් කරගන්නවා බොහොම ස්තුතියි නලින් මල්ලි මගේ පොත්වල කවර මේ පුළුවන් ඉක්මනට හදලා දෙනවට පොතක හදවත පොතේ පරිගණක අක්ෂර සංයෝජනෙ මං නම් හිතන්නේ එහෙමයි පරිගණක අක්ෂර සංයෝජනෙ එහෙම නැත්නම් ටයිප් සිටින් कोई टाइप सिटिंग मत हुंगक देवल पुते तीरने में नवा लेखक क्या के हिते में वे न अदास अकुरवल टेबिल्ला ये अकुरु टाइप सिटिंग वेला बहुमलासन वचन वाक्य रटा बावट पाते ला एक पोता बावट पाते ना तक्षिला तक्षिला एक नायक खाउद में ओबे पुते पारिगन कक्षर संयोजने एमलतन टाइप सिटिंग कले टाइप सेटिंग करे वगैरह प्रूफ रीडिंग करे चंदिका पे विक्रम මේ වෙලාවේ නලින් මල්ලිට වගේම චන්දිකටත් මම ගොඩක් ස්තුති කරනවා මගේ පොත්වල වැඩ හරි ඉක්මනට හරි පහසුවෙන් මට කරලා දීම සම්බන්ධව
පොතක් කියන මත අපි හැමෝම කැමති පාඨකයෝ විදිහට හිතද්දී පොතක අන්තර්ගතය ගැන ඒ කියන්නේ මේ පොතේ මොනවද තියෙන්නේ මොනවා ගැනද මේ පොත ලියවිලා තියෙන්නේ කවුරු ගැනද මේ පොත ලියවිලා තියෙන්නේ වගේ ওই චූටි චූටි උපදූප ටිකක් දැනගන්න කොටින්ම පොතේ අන්තර්ගතය ගැන දැනගන්න දෙමුත් පුංචි ඉඟියක් අපේ ශ්‍රාවකයන්ට ඔබේ පාඨකයන්ට මොනවද මේ පොතේ අඩංගු වෙලා තියෙන්නේ කියලා පොතේ අන්තර්ගතය කෙටියෙන් කියුවොත් කතාවේ ප්‍රධාන චරිතය ගැහැණු ළමෙක් අවුරුදු 19 අවුරුදු 20 වගේ අතර කාලයකදී කොළඹට එනවා රංගපාණ්ඩ ගමකින් එන්නේ ඒ ඇවිල්ලා ඒ ළමගේ ජීවිතේ සිද්ධ වෙන සිද්ධවීම් හැල හැප්පීම් ආදර සම්බන්ධතා එතකොට ඒ ළමගේ ජීවිතේට ලැබෙන කිරුළු අහිමි වෙන කිරුළු ඒ හැම දෙයක්ම අවුරුදු 18 19 වගේ කාල පරාසයකින් අවුරුදු 52 53 වගේ ඒ තරම් කාලයක් දක්වා එක දිගට विदेश रटक ඉතින් කොහොමද ලංකාව පුරා මේ පොත බෙදා හැරෙන්නේ මෙන්න මේ වගේ කුංචි විස්තර ටිකක් කියමුද පොත ලබා ගන්න පුළුවන් දිවයින පුරා පිටි සරසවි බුක් ෂොප්ස් වලින් ඒ වගේම දයාවංශ පොත් හලෙනුත් ඒ වගේම නොහදුරන්නි ප්‍රකාශකයන්ගෙන් සහ grantha.lk සහ situvili.lk හරහා දැනට පුළුවන් ඊට අමතරව මගේ Facebook පිටුවට තක්ෂිලායක නායක පණිවිඩයක් එවීමෙනුත් ගෙදරටම මේ දවස්වල delivery ගාස්තු රහිතව ගෙන්වා ගන්න පුළුවන් ඒ ඔෆර් එක තියෙන්නේ සාහිත්‍ය මාසයේ අවසාන වෙනතුරුත් පමණයි පොතක් මුද්‍රණයෙන් නිකුත් වෙනවා කියන්නේ මහා කාර්යභාර තොගයක්. ඇත්තටම පුංචි යුද්ධයක් වගේ. මාත් ලේඛිකාවක් නිසා ඒ ගැන ලොකු අවබෝධයක් තියෙනවා මටත්. මේ පුංචි යුද්ධයේදී ඔබට හුඟක් දෙනෙක් උදව් කරන්න ඇති. ඒ වගේම ලේඛිකාවක් විදිහට ආපු මේ ගමනේදීත් ඔබට සහයෝගය දීපු තිරේ පිටපස්සේ ඉන්න බොහොමයක් දෙනෙක් ඇති තක්ෂිලා. ඉතින් දැන් ඔබට පුළුවන් මෝදු හතක් එහා එංගලන්තය වගේ රටක ඉඳගෙන මේ තරම් දුරක් එන්න ඔබට උදව් කරපු ලේඛිකාවක් බවට ඔබේ ජීවිතය හරවපු ඒ හැමෝටම ස්තුතියි කියන්න. තක්ෂිලා අපි ස්තුතියි කියමු නේද? ඒ හයියක් වෙච්ච හැමෝටම. පොතේ print කරන තැන ඉඳන් bookshops වලට දාන තැන එතකොට deliver කරන තැන මේ හැම දෙයකටම උදව් දෙන්නේ මගේ husband සංක ලක්ෂිත. ඒ වගේම පොත proof read කළා පොතේ type settings හදලා දුන්නේ චන්දික අබේ වික්‍රම. ඒ වගේම හිතන ඉල්ල නික්මන්ට covers හදලා හරි ආකර්ෂණීය විදිහට covers හදලා මට දෙන්නේ නලින් පිරිස්. ඉතින් ඒ තුන් දෙනා නොහිටින්න මේ පොත release කරන එක මට ලොකු හිණයක්. මොකද මම ලංකාවේ ජීවත් නොවන කෙනෙක් නිසා. ඉතින් ඒ තුන් දෙනාට බොහොම ස්තුති වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ඒ සහයෝගය මට වටිනවා. සමහර විට ඒ තුන් දෙනාවත් හිතන්නේ නැතුව ඇති මම කොච්චර appreciate කරනවද කියලා යාළුවන්ට කරපු උදව්ව. ඉතින් ඒ තුන් දෙනාට thank you so much. ඒ වගේම පුංචි කාලේ ඉඳන් මට අකුරු ලියන්න කියලා දුන්නු මගේ අම්මා වගේම පොත් කියවන්න හුරු කරපු මගේ අප්පච්චි ඊළඟට මම හැම වැටෙන හැම මොහොතකදීම නෑ ඔයාට පුළුවන් කියලා මාව නැගිටවපු මගේ මල්ලිට බොහොම ස්තුතියි ඒ ස්තුතිය මට වචන වලින් කියන්න හරි අමාරුයි ඊට අමතරව හැම මොහොතකම මං වටේට ඉන්න මගේ පොත් කියවන පාඨකයෝ බොහොම ස්තුතියි මම මහා ලොකු ලේඛිකාවක් නෙවෙයි හැබැයි මම හරිම සැටිස්ෆයිඩ් මගේ වටේ ඉන්න පාඨකයෝ සම්බන්ධව ඒ හැමෝටම ඊට අමතරව නම්ගම් කියන්න වෙනවා නම් මම වැටෙන හැම මොහොතකම නැගිටවපු ඒ හැම චරිතයකටම බොහොමත්ම ස්තුතියි thank you so much ඒ වගේම සියහඬටත් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට thank you සියහඬ අපේ පවුල වෙනුවෙන් මම කැමති තක්ෂිලා ඒකනායක ඔබට අපේ ආදරය ප්‍රකාශ කරන්න. ඔබේ ලේඛන අනාගතයත් ඒ වගේම ඔබේ පෞද්ගලික ජීවිතය අනාගතයත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සියහඬ අපි සුබ පතනවා. හඬට සහ වැඩසටහන් සම්පාදිකා ජානි වසන්ති මහත්මියට බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධව.
होता केने मता हादवत ती वेब रेडियो वर ओबे मादरनीय सिया हंडे अकुरुलियन नंगे नवातन पुलन होता केने वता लाभन बदादत श्रीलंका वेलावें हरियटम रात्रि नमेट यूरोपानु वेलावें रात्रि दहाट लियन कियन हितक करगन अपि आपहु एनवा एनका ओब हेम दिनाटम शुभ रात्रि। සත්කාරය සිය හඬ